ර්ථකත්වය කියන්නේ අපි ජීවිතයේ ළඟාකරගතයුතු දෙයක් මිස නොමිලිය ලැබෙනදයක් නෙමයි දහස් ගණනක ගමනක් වත් සාර්ථක කරගන්නට තබන පළමනි අඩිය තමයි අමාරුමමාඩිය ඒ අඩිය විධාකාරේ බාධ ගමදධදේ අිියෝ ගෑන් මැද්ද බමන අඩක් වනට පුළුවන්. උතුරුව දකුණ යා කරන මෙත්‍රත්වේ නාලිකාව ජාල්ටයේ විහාරහා සාර්ථකත්වය පාර කියන චාරිකාව ලයිෆ් පැඩසහනේ ද අපිත් එ එක එක්තුවන්නේත් අමාරුවෙන් පළමු වඩිය ඇතිවෙලා අද වනවිට ලංකාවේ සාර්ථක ව්‍යාපාරකයෙක් එමගේ මාර්ගෝපදේශකයෙක් එමගේ ප්‍රබල සමාච ජාලා ක්‍රියාකාර්කයෙක් විදියට කටයුතු කරන සාර්ථකම මියලෙන්න්නේෙක් ඔබට අද ප්‍රවාාහන ශේත්්‍රය ගෙන කතා කරද්දී කතා කරන්න නැතුවම වැරදියක් තමයි මීට ටැක්සිකයන්නේ දෙදහස් හතර භර්ෂ්වය ලකාවට මුලින්ම මීට ටැක්සි සංකල්පය හඳුවා දෙන්නෙ මහුයි. මොහුණමින් කැලුම් ජයසුබන. අයිබෝන් කැලුම් අයිබෝන් දැන් කැලුම් කුරුණෑගලින් ඉපදිලා කොළඹට ඇවිල්ලා. අද වෙද්දි ඔබ සාර්ථක ව්‍යපාරිකෙක් බවට පත් කලා තියෙනවා. අපි කතා කරමු ඔබ ආපු ගමන් මග ගැන. ඕ ම කුරුණෑල මගේ මවගේ ගම කුරුණෑ කල තරපි කරුණෑ කල තමයි ජීවත් වනේ ඉඩවස කරුණෑල. ඉපදිලා ටික කාලකින් මගේ පියාගේ රැකියාව මාරුවීමත් එක්ක එන්න වෙනවා මාතරට පියාගේ ගම මාතර හැමෝම දන්න විදිට කිව්වොත් පියාගේ බාප්ප තමයි දිමුලාගල හාමුදුරු කිතලකම සිරිසීර ලංකාර කියන්නේෙ කවුරුත් ලංකාේ දන්න දිමුලාග හාමුදුරු එතකොට දිමුලාගල හාමුදුරුවන්ගේ මුුණුපුරෙක් තමයි මම ඉතින් අපි ඊටස්සේ මාතර මගේ ුඩාකාලය ගන්නන්නේ පසල් දිවිය ගවෙන්නේ මාතර මාතර තියෙකුඩ කනිෂ්ට විද්‍යාලය තියෙකොඩ මධ්‍ය මහා විද්‍යාලය සහ මමාතර රාහුල විද්‍යාලයකයන විදුහ දුහල් තුනෙන් තමයි මූලිකධ්‍යාපනය හැදැරේ පාසල් අ්‍ය පස්සේ ඔබ කොහොම දඔබේ ව්‍යපාර කටයුතු අනප කරන්න පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මහිතන මට විශේෂ අවස්ථාවක් අපස උසස් පෙල ගනිතංශයෙන් අද ඇරුවි ඒ කාලේම උසස් පෙල හදාරන්න මාස තුනක් විතර තිීද මට හම්බෙනවා මේ රැකියාවක්. ඒ ඉන්නෙත් මම මගේ ඇත්තන මගේ සහෝදරයා ප්‍රැකා කරන ස්ථානයේ තිබන එතන උත්සවයක් තිබුණ මේ උසවේදී ම ගිහිල එතන කටයුතු කරපු ආකාරය ගැන පැහැදිලා ආතන ප්‍රධානය මට කතා කරලා කිව්වාවාරැකයා කරන්න කැමිති රැද්ද මෙත නිදගෙන අයියට ට ද දෙකන කෙට බඩ කරන්න කැි තිකල කද. ලග දලා යෙනවා ම ඒ අස්ථාවටිල මට සිම සම්බන්ධයක්න තිවුණත් මං අවස්ථාවට ගහිල්ලා එතනහ ලා තේ හදල දුන්නා ට වස්සේ එතන අත මොඩසයිකල් බිකුණන එක තමයි කරේ මොඩසයිකල් ගන්නාොයට බිල්කඩල දුන්නා සල්ලි ගත්තා එතන ඒ හැම්ම ක්‍රියාකාර කවුණට ම ඒ ොහොත සසාභාගුණම් ගො එතන ගොඩක් කලබල නිසාන්.කොට මට මගේ සාමනයම ජීවිතය එහෙමයි. මම ජීවිතය මම අතට ගන්න ඕනම දෙයක්. ඒකේ මට කරන්න පුලුවන් උපරමය දක්වා එක කරන එක මගේ ජීවිතය මගේ ජීවිත භාවිතාාව. ඉතින් ඒක මම එදා එදායි පාසල් ලැන කාලය සිට අද දක්වාම ඒක හිතක් හිතාගෙන මුොහදයක් අතට ගත්තහමඒ ජයග්‍රහණය කරා මෙහෙවන එක ඇගේ ඉ ඒක දැකල තමයි මං හිතාන් ගොපහොම දුර දකින්න පුළුවන් නාය ව්‍යාපාරිකයෙක් ඔහු යෝගම දේශපාන ලෝකෙ හිරපු කෙනෙක් කිවොත් හහත්දන්නවා රජ්‍යමතිවරකිටපු උපාලදසනය කියලා මහත්නේ එතුමට අත් ම හරිදර කරන අදත්ම තුම බලන්නයනවා. පොතුමගේ පලවෙනි ගුරුවරයා හු. එකන අපිට ඉස්සල්ම එහෙම කතා කළ රැකියාවක් දුන්න කෙනා. ඒතමයි මගේ ආරම්ය තොඩ විභහගට ඇත් උපස අඋස පෙල විාහගට මාස් තුනක් තිද ම රැකියාව කරන්න පටන්ගන්නවා. දි මටකිවේ ඔයා විභාග කටයුතුත් කරන්න. ඒැ ෙල්ල බාඩ කරන්න ඒ කරන්න ප්‍රශයන් ඒට තමක් නෑ මේ මේ වැඩත් ඒ අතරම කර. අස්තවද ඉපු නිසා මම දිගටම එතින් හැ පැස අප සූසස් පෙලවලින් පසේ ගටම රැකයා කරන තැරට තමයි ගී දෙමවපියන්ගගේ මැත්ක්තිබු නැද දැන් උස පෙ හධරන ශිෂ්‍යය තකු අධ්‍යාපනටයුතු අතරමග අතහර දාලු සධ්‍යාපනටයුතු නවත් තලලා දිට රැකියාවක් කර යොම ව ද දෙමපියන්ගේ කමත ක් තමයි. අපි පවුලේ පිරිමි දරුවෝ අට දෙනෙක් ඉන්න පවුල ඇතකොට තාතත් විතර හැකියාවක් කරිය එතනතු අප එතන පවුලේ ලොකු බරක් තිබුණ තාත්තට ඇතින් අපි උකෝ හය දෙනෙක් වි එක වෙලාව පාසල් යනවා ඇතකොට ඇත ම් මාතරාහලි විද්‍යාලක දාලා ඇතකොට ඉගැන්වේගේේ වෙලා ඇතන ලොකු වියදමක් දරන්න වඋනතාත්තට ඉතින් එයා කරපු කරස්සාාවෙන් තමයි ඔොක්කොම කරරි ඒ අතරේ මහිතන ම රැියාවත රගැනීම සම්බන්ධයඒගොල්ලෝ ලොකූ විරෝතාවයක් දැක්වනෑ. එකන ඔබ පවුලේ බර කට ගත්ත එහෙම කියන්න පුළුවන් ටසේ ගොතමගේ මල්ල ලාටක ගෙන ගන්න හිටියදකොට. ඒත හැබම එකකැතැරියන ඉට පස්සම ඇතරම අපි දැන් මාතරහිට නිසා අපිට ඉංග්‍රිසි භාාව හෙසරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබන ඉංග්‍ර ාව සාමා්‍ය පෙළවලදි මම ප්‍රේට්යක්මට තිබුණ හැයි ඉග්‍රිසි භාාව පාචිකරීම සම්දධය ප්‍රශ්නතිබ. ඒනිසා මටං කොලොමටඇවිල්ල පලවෙනි කරපු වැඩේ තමයි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කටයුතු කරපක සහ පරිගණක අධ්‍යාපනය ලබන්න කටුතු කරපපුයක ොව බරල් ලවට සිට කිය ආතන ඇතිවන මඟ තට මිල පරිගැනක සොෆ්ටය සහා කොටස කර. ඉති මට අත රැකියාව කිරීමට වඩා ඕනකමතිමුණේ අරකි වගේ ඉගෙන ගන්න තොටේ තු යම කි ක ල ජීවිත ජීත න . ඇතරම ඉලක්ක ඉලක්කයක් තිබුණා. මටක වෙලාප යාලුගේ ගුරදු අහබුව වගේම තොර ජීවිතය තැනද කඩාපලු හමට මොකද කර. ඒල යාලුව වගේ ප්‍රශ්නක් ඇව ම කියපුදයක් අද වගේ මතකයි මංකවවා ද ගලු කිව ගල ිනුව සිටි ිහිල්ලා හම යනවාකිලකවා මංකවා බොම හොදයි. ඔගොලු ඒය පැත්තෙන් සිරිපාදයන්න ඒක හැටන් පරරි පසුවෙන් න්න පුළුව ල්ල තන ෙ හෙමයන්න තුළ. ැයි ම ගුවිිට පාරෙන් හරි කැලෙන් මැඳින් ඇගල හරි මත් එනවා මහමළුවට මගේ උත්සාහ උගලටිය තපරයක් හරි කලින් මහමළුවට එන්න අසීරුයි තමයි හැබ ම ඒ ගමන එනවා කියන එක ඒ විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසය මගේ ජීවිතය අදරත් තියනවා ඉති මංසාමනෙන් හෙම ඉලක්කයක් ගත්තහ මගේ ඊලක්කේ ජයග්‍රහණය කරනතෙක් මට නින් දෙයන්නන්නේ සාහන්ට මේ කාලනම් දවස කසානය පැත්තුනක් හතරක් තමයි පරිම නින්ද සහර දවසර මත්ත ෞව්ෙටිකය පාන්දර තුනහා මරයි තරයි හතරහ මාරයි මේ වැඩිවරුවෙන කොට ඉති ඒ වු තර පසද උඩේ වැඩටි මකවදත් ගරරිත්න ඒටිකත් කරනවා. ලක්ක ගත්තහම හෙමතමයි. තරුණෙක් විදිහට කොළඹට ඇවිල්ලා තනියම කොළඹ සැරිසරද්දි රැකියාවක් කොවාගෙන එද්දී පුංචි බයල් දෙැෙනු නැද් කැලු බයක්න මට පාරගරදුනාා එකන්නේ පලවින් දවසම කොළඹ එන්න තිබුණ මට තනියෙන් එන්න උනේ මට එන්න තිබුණ නාරහම් පිට මට පපති නුම්ම එකසිය විිචිපහ නාාවල පාර නාරහැම් පිට එද්‍ර එක මට අපමගේ හිතවත් අයිය කෙනෙක් කිව්ව මේ ඔයා ලේසි ඔ කොට ගිල්න්න නාරහම් පිට විල්ල නට අඩියවට ලෙසි ය බැලවත්තෙන් බැහල වැල්ලවත්තේ පොල ලඟින් තියනවා එකසි හතලිස් එක හරි හකසි හතලිස් එක බස්සකයනවා ඒගෙන කල ගිලා යන්න කිය. හැබැයි මමදැන් මන්තර මට මතකව විදියට මම දල්කි ස් විර බස්ස හිට ෙනවේ කොදුුස්තර ලටඇවිල හිටග ෙනවා දැම ැලවත් බහවයි කියලා මම කොඳුස්ත්‍රට කි්වා මාව බස්සන්න කියලා පොල ලඟ. නමුත් කොන්දුස්තර ම බස්සලදින් පොලොට කලින් දැම බැහල දැ හොන බස් නෑ පරක්ති න අතුරු පාරක්ති න පාර ත නවත් න හ යි. පා ම ත වට ඇත්තුද ැතික දම විද වි ද . අහලති මුණ විදියටතම පොලබ කාගවත් පරහ්‍යපාඒක ප්‍රශ්නය ත පොලිසියක්කන කම්බෙනකම් මම වා පසට ඔන්න ඇල්ලනකොට පොිසි කන කම්බ. හම්වෙලාම ඇහවාම දැන්තමයි දන්නේ මං ඇවිල ත හලතියන පාමංකඩ තම බැල්ලවට පාමන්කට පයිෙන් ඇවිල්ලා. පොලිසිය එක්නගෙන් ඇවාම කිව මල්ි දැන්වය සෑහ තුර පයින් ඇවිල්. පචරදුර පයින්නාන තුරටික්ත්ව පයින්න ගට පයි නාවල පර්ක යන දිය පොලිසි කියෙන කිව. ඇතිම පයිම නාවල පාරට ගිහින්වය පලවෙනයටම ්‍රස්සාාවට කොළ බා තකොට හැබැයි මට පාරල න්දන් ඉති කල්පනාකාර යනකොට මං හිතුව මට පාර කරදනවා එනම පස්ෙෙනකුට හරි පර කියල දෙඩුව කියලා මගේ සිතුවිල්ලක් තිබුණ ඉතිං මේ සුන්දර කතාවක් නෙමේ ඉති නොයකුත් හැබැයි නොයකුත් ප්‍රශ්නවලට මැඩිහත් වන. ැ ම ජීවිතය අ ඉලක්ක සහගතව ඉලක්කට යන නිසා අතර මග හැමජතිකම ට යාලු හම්බුන මං මුලින්මල අතරල හිටිගල්කිස්සේ තල්කිසසුමලා රම්පාල කොට ඒක ද අපට හම්බුණනා මට ති කුඩු හන යාලු හම්බුණනා ඒ හැම අපි නරකහි කියර සමාජ කියන හැම දේම කරණය හම්බුණා හැබැයිඉතිං බටසාමාන්‍ය පොරද්ධත්වයෙන ම පල්ලියයට ගියා කියලා කුරුසේ ලෝගෝදාගන්න එත් නහැ ිල්ලිට කිය කල පිය ගන්න හැමඒට යනවා මට ඒ මුකුත් නොකොර ඇවිල්ලා අපහු පන්සල් යන්න පුළුවන් විනය මට තීන් ඒක නිසා ඒ යාලු ඔක්කොමත් සිටියත් එයාලුවන්ගේ කියල දන්නට සමාජ කියනන යාලූ නිසා නරක් වෙන කිය ය හැබ එහෙම නරක යාලුහෝ ජැන් නරක කියලා හැ කියන ඇබයි මනිසු සාමානෙන් සහර ලට ගත්තාම හරිම පපුුව හොඳ මිනිස්සු. ඉතින් එහෙම ට යාලූ නිසා කරතරයක්ක්නේ නෑ ඇ අස රතාවයන් ගොඩක් තිබුණ මුකද ම එක ෙලාවක මගේ රැකියාව මමටු පස්සේ මාරුවෙනවා තවායතනයකට ඒදී මට වැටු පැහටියට හම්බනේ රුපියල් එද සත්වය කනයි ඒ එදට කන එද සයිසේ දහඇතම අතට හම් එක එද සු සය බෝඩිමට ගිය රුියල් තුන් සේ දහ මුල මාසම ජීවතන් අතර තුරු දහමකාලුවත් තිබ හැබයි ඉතින් ඒ මගෑරගෙන ති එම ලුකු ප්‍රශ්නයක් කර ඇත් ැති ම කො තන් අතර වෙන දහසක් තිබෙනැති නිසා මටේ හම්බෙන ගාන පිළිබඳ ලොකු විවේචන ඇැති බන්නේ. කොළඹ වට පස්සේ ැලුම්ට කවුදු දව් කරේ ගුඩක්ඇයුදව කර මගේ ජීවිතය මෙහෙම එකක් කියන්නේ මම දන්නේ එක මගේ වාසනාවක් වෙන් නැති මටඒ හැම්ම තැනදිමනෑදෑයෝ නොමන විශාල පිරිසක් ජීවිතය හැමත් තැනක දිමු දවකර යාලුවෝ උදව් කර ඉඩස්ස අතර මගද හිතවත් වෙන මිත්‍රවෙන අය උදව් කර අ අද පවා මේ මම ජීවිත ලඹ එක වාසනාවක් තමයි මේ මිනිස්සු එකන්නේ දැන් මගේ මංකරිය ගනස් සලෙක්්චර කියෙන කැටියට කියනවන ඉන්ටපර්සනල් ලේශන්ශිප් අන්තර් පුද්ගල සම්බන්ධතා කියන එක මම සබ විිෂියක් හැටියට ඉගෙන ගන්නේ පස්සේ. ඒ ඒ ම දේශකයක් හැට දේශ ට දශකෙක්වන්න පස්සේ හැම ම ඊට කලින් ඒ භාවිතා කරල දෙබන ජීවිතය හැමදා ඉති ඒම නම්වශෙන් කියන්න ගියොත් ගොඩක් කින්නවා හෙම හිටියා දැනුත්ති හබ රසවත් කතාබහක් අතරතුර අපි තවත් බොහෝම ප්‍රසුතෙන් ඇති ඔබේ ජීවිත අපේ පේක්ෂකැන්ට ඔන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට ගන්න පුළුවන් දෙවල් ගොඩක් ඇති ඊටමත්තෙන් අපි සුදා නම් කටි විරාමයක් ලබාගන්නට උතුර දකුණ මිත්‍රත්වයා කරන නාලිකාව යාටී විහා අපි සූදා නම් සාර්ථකත්වයට පාර්කන ශාරිකාව ලයිෆ් පැටිස හන කටවිරා ැක් ලගන්න. ඔබෑලිතෙක්වන්නේ උතුර දකුණ යා කරන මිත්‍රත්ව නාිව. යාති විදිරි පත් කරන සාර්ථකත්වයට පාරකෙන චාරිකාව ලයි් වැඩසටහනත් සමගින් අදිත එෙක්තු වන්නේ කැලුම් ජයසුමන මහත්වයා දැන් කොළොඹට ඇවිල්ලා ප්‍රකියාවන් ගණනාවක් කරලා අදබෙද්දි ව්‍යපාරරිකෙක් බවට පත්වෙලා තීරෝ කැලුම් අපි කතා කරමු අද ඔබ ඉන්න තත්ත්ව ගන්න දැන් මේගේදී ඇත්තට මම වෙනසක්ව වෙන්න පටන් ගන්නන්නේ මම බ්‍රිතාන මහකොම සහස්කාර ප්‍රකියාව කරනවා ඒ අතර තුරේ ඇත්තටම මම ඒ වෙනොට නතයක්ත පෙරමුණ දශපාලනය කරන කාලේ ඉළඟට ඒ එතනදී සිද්ධ වෙනවා ඇතරම රට සම්බන්ධයෙන් රටජාතිය ගැන මගේ දදා න ලක හැ ීමමක්තිබුණ ග සතම ද සුහ දදු ලංකා ිුම විරුද්ධව ද පාසල් තිෂකට පාක හහින්නවා ඇතකොට එහෙම බැහැලා තමයි මේ දේශපාලනය සම්බන්ධව ආශක්තවෙන් කැමැතිවෙන් ජනතයක්ති පෙරමුණක්ක සම්බන්ධ වෙන්. ඉලකට දෙදස් හතරේ තමයි මම ධාන මහකුම සාරිස්කාරයාලේ ඒ වැඩකරතකාලේ තමයි මේ ඒ වෙනස වෙන්න ම ත්‍රීවිල්ල එකකට එන්න වෙන්න මට විතාාන්න හකුම සරිස්කාරයාලේ රැකයා වහිමි වීම නිසා යහිමි වෙන්නෙත් ඇත්තටම ඒ වෙලාවේ යුද්ධය සම්බන්ධ කාරණාවක් මම එළිදරව් කිරීම නිසා මට රැකයා වහිමි වෙනවා එකකන් ඉලිටවෙල තමයි ත්‍රීවිල්ලා කර පාරටේ ොඒකාලේ මම ජනතා යුක්ති පරමුණේ දේශපාලය නිරත වෙන මට පහසුවක් වෙනවා දේශපාලනය කරන්නත් ආදායම කිය කරවාගන්න මක මට ඇතකොටම ්‍යහාාවෙලා පුතාහිතිය එතකොට ඒ කෝම කාරණත් එක තමයි මම ත්‍රීවිල්ට ත්‍රවිල් එකටෙන් ත්‍රවිල් එක ආවට ්‍රවිල් ඒ වෙලා වෙනකොට තිබුණ දේරමයි සමාජයේ ත්‍රීවිල් අය සම්බන්ධයෙන් ත්‍රීවිල් කාරය කියලා කියලා තැන් අර සමාජි තාම පහත්කොට සලකන තත්වක තිබුණ. එකට හේතුව තමයි. ගාස්තු මීටරයේේ ගාස්තුුවක් ගාස්තු නියම කිරීමේදී හමදාම පාරිභුකයා සහ ප්‍රේදුරාතර හමදාම ගැටු තොර ඒකට පිසදුම හැටියට තමයි සීවිල් සංගම් හදනෝ ත්‍රීවිල් සගම් හදාගෙන අද මට ලිත් ධර්මසේකර කියලා අපි එක වැඩේ කරපු තවනිත් මගේ හිතවතා සම්කන්ධ වෙනවා ඔවුල් මමයි එකතු වෙලා තමයි ත්‍රීවිල් මීටර් එක අදු ල දෙන්නේ එකත් පලවෙන මීත්‍රය හහිකරන්න ම කොමදේවගේ සකල්පයක් කඔොබට එන්නේ . ාස්තුුව නිර්ණයකිරම් පිළිබඳ ප්‍රශ්නති තමයි ඒෙන්නේ ගැන අපට ඕනකම තිබුණ මේ බිනේ ගරු ත්‍රියෝදර ස්‍රියුදුරෙක් බහි කරන්න මේ තොත් යනිෝ එක කඳන්නල දුන්න ඊලඟටඒ නිෝර්ම කඳුන ලදීලා පොඩ්ඩක්කයාගේ පෙනුම බහිර පෙනුම වෙනස් කර ඊලඟට ඕඩකම තිබුණ මේ පරිභෝගයක් ්‍රියදුර තර මේ ැටම නවත්ත එකරිනිසා තමයි මීට එකගේ අපි ිට ගැන ඇතුනව ලංකාවට ිටරක් අපිගන්නගත් ත අපට මීට්‍රය හයිකරවගන්නත් ගැජ දෙක්නක කවර දන්න මේ මිට හ කරන විදි මැනවල්ල එක වලාගෙන තමයි මමතන කොල්ලුපිටේ ගල්පල්ලිය ලගතියාගෙන තනින් හහියිරන්න මීර්්‍ර තන ම ්‍රීබිලෙ ටහයිකර. හයිකර ගැෙන පාරටාවට පස ලොගුගරගට මො මොුදන්නව මකද බෙරද රපියල් දෙසිියක් දෙසිය පනහක්දීලායන හයරක මීත්‍රයනකට එකසි අසුබයි එකසිය අසුගටන හහාක එකසිය තිහයි මීත්‍රය වැටේ ගනම් අඩුවෙල වැටේ. එතකොට පාරිභූග සහ පාරිභූගගේ ඔපවා අ තමසට පිත්සුති කිය පිය ට ය ගන්න. ඒ ප්‍රශ්නයක් බවට පත්වෙනවා හැබැයි ඒ අද වෙනකොට මුළු රටම වැලඳග නිබරයි. ඉඩට ඒඒ මතම තමයි මගේ ව්‍යාරය ිහිවෙන්නත් මොකදි කීප දෙන එකතු වෙලා පටන්ගත්ත විිටවාස මේක බජ් ටක්සිගෙන ව්‍යාරය බවට පත්වෙනවා වාහන නිදස් පන්සයක් විතරතින මහා ලොකු ව්‍යාපාර බව්ට පත්වෙනවා ඉතින් එහම තමයි ව්‍යාපාර ලෝකෙටයෙන් විශා ඔබ මට ටක්සිය ලංකාවට හදුන්නවාදීමත් සමඟ නිකුත් තෙරෝදර තුරග ශල විදියට ලපෑමක් කෙලවෙන්න ඇති අනිවාරයෙන්ම පැහැදිලියෝම තමයි අභියෝග කියන්නේ ඇත්තට මග ජීතය රසවත් මට අභියෝග කියන්නේ ම අභියෝගොට හර කැති ඉතින් මගේ අබියෝග ටගල බාරගක් මකද කත්තමයි මං විශ්වාස කරනවා ඉදිරිගයට යන කවුරු වනත් ඒ කැනෙ යන්න නම් ඒ අභියෝග භාරගන්න වුන් ඒ අබියෝග සහදැන් සාමාන්‍ය විදියට ීවත්ෙන මනිස්සුන්ට ලෝක නස් කරන්න බෑයි තකොටඒ විප්ලව කරන්න අරගල කරන්න පුළුවන් ඒ අභියෝග බාරගන්න අයට අභියෝගලට බය නැති අයට ඉතින් මගේ ජීවිතය ඔක්කොම මෙහෙමයි ඒරසදදස් පහළවේ වෙන කම්ම ව්‍යාපර කැටට ඉදලා ඉදස්සේ අභියෝගත්ම තින්දුවක් දන්නව ව්‍යාරටික අතර ඔක්කොම අතර දශපානටෙන ඉති සම්පූර්ණ කාලයම දේශපාලනයට වැෑකර අද දක්වා එතිකත් අබියෝගයක් දශාලන හිතුව බ ැන්ත්‍රිරෝදරත රස්සාබෙෙන් අපි ්‍යාපරකෙක් බවට පත්වන ඔබ අනතුරෝදන් දේශපාලට ප්‍රවශෂන ඇයි දේශාලට ප්‍රශ් හිත්ව. හෝ දැ දශාලනය කියනක ඇගේ මට ිච්චකක් එද සමසය සහත ඉදු ලංකාගේ විසුම ආබහම ලංකාවට ඉන්ගෙන් හමුදාබාවහම මට සිතුන එදා ඉද හබ්දාට වොඳුර හමුදාව කියලා. මෙගුල්ල ඇවිලම ලංකාවට හානයක් වේ හිත ම ම එ ශ්‍යය පස ශෂයකට පාරටක්. ඒකම ම දස්හලත්ට හිතුණා. මකක්හර රටට බරදක් සිද්ධ වේගෙන එනවා කිය මග එක දැනනාා ඒ නිසා මම එලීට දැස්සා. බැහල ඒතියට තත්වයට විරුද්ධව කටයුතු කරන්න දශපාලනයයට එලියට එන්න හිතුවා. ඒක තමයි දේශපාලටයෙන් හේට. දැන් ඔබ අදමෙන්ති ත්‍රබල සමාජජාලා ක්‍රියාකාරකයෙක්. අප මේකනට පොඩක් කරු. ඒක වෙන්න තර දිියරවා තමයි දැන් ඒ මොතේ මට එකක්තමයි දැ ඒ මට දැනන කම්පනය දේශපාලන වශයෙන් මට දැනිච්ච දේ මට විතෙනම අකුරු කරන්න තොට එක වෙලාවක මම කවි ලියනු දික්කටම පවිලට දැනත්වි මස දෙදහක් තුන්දහ පවිලිර තින දොකට ඉළඟට මට ඒ හිතන දේ ලිව්හම ඒ ආටිකල් හක්ව වෙනවා ඉට පස්ස. ප දැ මේ වටික මම මගේ පෙස්බුගක් ගිෙනුමට දැන්මහම ටකට දැම්හම ලොකු පිරිසක් එකතු වෙනවා මේ මත්තෙක්. ඉති ඒ විදියටතම සමාජජාලා ක්‍රියාකාරයක්වය ඉති අද බුකයේ මහබයිජය කියලා කියන්න ඉ එතන්ටම ඇවිල්ලා තියෙන්නේ ඒ ඇන දි්ගටම මේ අවරුදු ගානම ඒ සමාජ ජාලා වල ඒ හැමදකට මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් මගේ අදහස පළ කරලා දේවල් වලට සහභාගි වෙලා ඉති ඔ සහරර සංවාද වලට සහභාගි වෙලා ත සංවාද වලට සහභාගි වෙති. ඔබ ්‍ර්‍යාර කරනවා දේශපල්ලනය කරනවා දැන් විදාකර සම්මන්ත්‍රණ සංවාධවලට සහ භාගි වෙනවා බාධාවක්නද පුංචි අභියෝගයක් ව න්නද ඔබේ ජීවිතයට මේ සියල්ල ලළමනා කරණය කර ගැනීමේදී. ැන් අපි ජීවිත කලා තීල්දු කරන එකත් එ එක මතන එක තීරණේ තර ම මගේ ජීවිත එකක් ලයිස්ක කියල කියා හිතන්නේ මේක. තවට මට කැන්නට මාලුවට වතුරටතුව ඉන්න බෑවගේ බිනිස්සු නැතුව ජීවත්වෙනවා කියල එකක් නැහැ දෙක ෙසා. මිනිසු අතරේ ඉන්න එක තමයි මිනිස්සුන්ගේ උමනා එපාකම් මිනිස්සුන්ගේ හැගේම් ඒගොල්ලාගේ අදහස් එක් ජීවත්න එක තමයි මගේ ජීවිතය ඇතිම ජීවිතයට තෝරගැත මේක ඉ නිසාර සාමාන් ඉර ගෙතර කාමරයක් ඇතුවට වෙලා තාාලබීල තමන්ගෙ නොනයි දරුව එක විතරක් ඉන්න එකම නෙමේ මගේ ජීවිතය. එති ජීවිතය පාර්හොයාගෙන තමයි මේ යන් ඔබ අදවද්දී සාර්ථක ව්‍යාපාරකය සමාජාල ක්‍රියාකාරකකි. ඉවිදිටම මාර්ගෝපදේශකයේ ඔබ ආ ගමන් මග පිළිබඳව ඔබ තෘක්තිමත්ද පැහැදිලිෝ මොෝූ මේ ොහොත දක්වා මො තෘක්තිමත් මගේ ජීවිත එක දෙයක් මම විශාසකට ම හෙටත් එක මම බොහොම ආදරය කක බලාගන්නවා එක ඇන කැලුම් ජයසුන කියන කෙනා ම මම කොයිම වෙලාවකවත් මට ලබන ජය පරාජය ලැබෙන වාසිලාව පාඩු ඕනම දෙ ගනන් ගන්න එනහැ කැලුම් ජය සුපන කියන මනුස්්‍යයා කැළුම් ජයසුමන කියන චරිතය. එ ආද මම පිළිගන්න කෙන වෙනස් නොවී තියාගන්න. එක ඒ දරණ ප්‍රතිපත්ති අදහස් වෙනස් නොවී. ඉදිරියටත් යන්න පුළුවන්නම් මට මේ කරම දෙයෙන් ලැබෙන කොයිදේ සතුටින් භාරගන සුද. දැව ව්‍යාපාරිකෙක් විදිහට තරුණ තර්මයන් ගණනාවකට රක්‍යවස්ථාවන් ලබාදලා. වෙදී ඔබ දශපාලනට ප්‍රවිශ්ට වෙන ය ඔබ බලහින්ද මේ දේශපානට ප්‍රවිශ්ටවෙන්නේ උද බලයකෙන් දේශපානය ඇන්න බලය බලයලගෙනට දේශපාලනයකය ඇතකොට ඇයි බලය ඕන ඇයි දේශපාලනයට එන්නේ ගත්තොත් අපිට මට ව්‍යාපාරිකය හැටියට යමක් කළ හැකි එක කළක් කරා යපරි කහෙට ම යමක් කර ර ඒ එක හෙට දවස කරන්න පුළුවන් හැබැයි මේක සීමා සහිතට අපි කැමැතිවුනත් අකමැතිවුුණත් මේ සමාජයේ සෑ හැමදේම තීරණය වෙන්න දේශපාලනය මත් දේශපාලන බලයමත් ඔබැන දේශපාලන බලය නැතුව රටට යමක් කරන්න ගද පුළුව ඒසාමක් කරරි දේශපාලන බලය නතුවත් කරන්නේ දේශපන බය නතුව යම් ගමනක්කාවා හැබැයි දැන් අපිට පේනවා මේ සමාජයේ විශේෂම දැන්ද අදකල්පනා කරල බරන්න අධ්‍යාපනය ගත්තු. ඉදවස පරිසරැකීමම පැත්ති ගත්තු ළඟට රටංවර්ධනය ගත්තුො මේ හැමදේකම අපි කැමැති වනත් තකමැතිවවා මේව තීරමය වන දේශානය මත දශපාන බලය මත බලය තියනක අග්‍යාතයේද එක පලය තිීනය හසුරුවන්න කොහොමද කියනක මත තිීරණය වෙන් එතකොට මේමට මදදිහත්තයෙන් ්‍යාපාරගේ කැටියට මට හද ඔට සමාජ ක්‍රියාකාරකෙක් විදිහට ඔබට මේ දේවල්වට මැදිහත් කලා ඔබට දේශාට ප්‍රවිශ්ට වීමෙන් තොර දේවල් කනව ල දශපා පුළුව පුළුවන් ඒකත් දැන්දස් ගත්තොත් දෙද මට මක දෙදස් හතර විතර පස්සේ ගත්තොත් ද හතරෙන් පස්සේ දස් පහේ මුල වගේන්දලා. මම දෙදස් පහළව වෙනකම් දේශපාලන කටයුතුලට විරජෝ සම්බන්ධ වෙන්නේ. හැබැයි සමාජක්‍රියකාරයකට ටීන්න. හැබැයි ඒක සීමාවත් යමු කිසි සීම සහිතයි. ඒකත් වසාර යටයි අර දේශපාල අධිකාරයත්. තොර රටේ දේශපාලන තීන්දු දැන්. ඔබතුමා හෙම කිව්වට. දේශපාලනය නැතුව අපිට ගිහිල්ලා මේ සිංරජ වරන්තර හැගිලව තින්න බෑ ඉටස මෙහ දේශපානතීදුව ගත්තු සිංරජ වනන්ත්‍ර ක පනවා කියලා එලිට වෙනවා ඒවාගේ මේක අපිට අපි කැවති වුණ තක මඇති වඋනත් අපිට තැන් යන්නවෙන් තකොට ැන් ම හිතුවවා දැන් ඒ ඔක්ොම දෙව ඔබතු ඔබතුමාකිකව ම ක්කොමකරාජීවිත. ඔක්කොමටය කර කරලා මෙතන්ට ආවට පස්සේ දැන් ඊ ඉළඟවස්ථාව තියෙන්නේ එතන්ටයන් දේශපාලන දැන්තියනෝ දේශපාල බලය. ලබා ගන්න පුළුවන්න යම්කිසි ඒ බලය කොටස්කාරයෙ වෙන්න පුළුවන්න ඊට වඩා දෙයක් අපි දැන් මීතියන ඔලු වෙතින දේ ක්‍රියාත්ම කර නිඩොට පහසු. දේශාලෙන්ට ප්‍රවිශ්ටවීම තුි දශපාලෙන් ො බලාපොත්තුව නොක්ද පැහැදිලිවම දැන් අර මම හි කලින්කි වවාගේ මට මෙතන මේ වාහනයක් දන්න ගයක් ගන්න පිටරට සංචාරයක් යන්න මට දේශපාලන බලය උන්නේ ගොදු මංගේ දැුත්රනවානි ඒ මමදරට සාමාන්‍යයෙන් පිටට සංචරයනවාක්මයා පාහනක තුනක් පාච්චි කරනවා ගෙවල් දෙකක් තුනක් තියෙනවා ඉඩන් තියනවාඒ ඒ ප්‍රශ්නයන්නේ. හැබැයි එතනි එහට ගිහාම ජනතාවගේ ප්‍රශ්න ිතාන්න ග හම. අපි ගුඩ වෙලාවට සාමාන්‍ය සමාජ ක්‍රාකාරරිකැටට අන්ඩ පුලුවන්ස සීම විතා කුඩයි. එක නිසා සිද්ධ වෙනවා ම විතන්නේ ඉතන එහට ගිහිල්ල විශේෂයමන් අපේ සටේ ප්‍රතිපත්ති සම්පාධනය කරන තැන. ප්‍රතිපත්තිවලට රජෝ මැදිහත්වයන්න ක්‍රමයක් හදාගන්නක තමයි මහිතන්නේ වඩා යහපත් එක නිසා අපි ජීවිත කාලම එතන ඒ ඒ ගැන ඒ වෙනුව වැඩකරපු හැටියට එවැනි අස්සාාව ලැබු නෝතුන් ඊට වඩා දෙයක් කරන්න පුළුවන්කෙන් විශ්වාසය මටතය ඔබ වෘතිය මාර්ගෝපදේශකයෙක් වෘතිය මාර්ගෝපදේශකෙක් පවිදිහට සමාජයට නැත්තන් ලංකාවෙත් තාරුණයට ඔබට කරන්න පුළුවන් දෙවල්මුණනවාද එකක් තමයි ද අපට විශෂම ජීවිතයේ ගොඩනගා ගන්න ඒ ජීවිතයේ සාර්ථ ගිලක්ක එකට ගෙනියන් අපිට කරන්න පුලන් දෙවල් ගොඩක් තියෙන එ ප්‍රධානම දේ තමයි ඕඩම මනුස්සයකුට තියෙන් ඕන තමන්ගේ බැලිවස් එකන වටිනාකම් තමා පිළිබඳ තමන්ගේ ළඟ හදාගන්න න්න ඔොඩනගාගන්න ඕන වටිනාකම්ටික් ඒව මොනම තත්ත්වයක් යට තෙව විිනාස කරගන්න හොඳනෑ ඒක මඟ ජීවිතය මම දෙෙනගත් එක දෙයක් තමයි මම ජීවිතයේ බොරු කියන්නේ ඇත්නොකයිෙන් අවස්ථා යන සහර දේවලො ඇත්තනොකයින්න පුළුව ඔය බොරු කියන්නේන ඊළඟට මිනිස්සුරවටරන්න්නේය මගේ දශපාල ද එහම දේශාල මිනිසුරන් අනිතය හැමෝම දේශපාලය කරන කියලා බඩු බෙදද්දී පොරෝන්දු දෙද්ද කරදි මම ඒව කරන්න අරක් වූ ෙද්දි බත්තැට් දෙද්ද මගේ දේශාලනය තුළ කවදාව ඒවදය මගේ දේව දෙන්නේ මනෑම මක නෑ කියරත කතාව පටන්නයි ඒගේ මේ අයට මම කියන්නේ ප්‍රතිපත්ති ගොඩනගාග තමන් ළඟ බැලියුත් සදාග. ගො සමාජයේ අද සමාජය ප්‍රශ්න තමයි එෙම ැලිවස් තින මනිසු නැති එකක. එතකොට එහෙම ඉදි ැලවු සදාගන්න ගඩනගාගන්න ඒව රැක ගැනමේන්ටෙන් කරන්න යන කෙනට සමාජය ලොකු පිළිගැනීමක් තියෙන්. එතකොට ඒවා අතරේ අපට ඇත්තර මුළු ලෝකය අද දුවන්නේ. මේ මුලෝකමද වන් ඉටපස්සලල්න් රලේශි කියන එක මත් එක අන්තර් පුද්ගල සම්බන්ධතා කියෙ මත් යුග එකක යුගන කාර්මක යුග එක විදික් ඉට පස්සේ දැනුම මූලික ගත්ත යුගයක් තිබුණ ඇ මේ සියල්ල මට දැන් දැනු කියනක ඕන කියෙනටත් කරගන්න පුළුවන්ඉටනට එක කියහම දැම ගන්නපුුවවා හැබයිඒ එක දැන් අබොම සුලබදයක් හැබයි මේ දැන් ඔක්කෝට මොඩා තියන්නේ අන්තර පුද්ගල සම්බන්ධතා කියනෙක් හැේ අන්තර පුද්ගල සම්බධතා මිනිසට පවත්තගෙන යන්න බැහැ මිනිස්සුල වැලියස් නැත්තම් පටිනකාම් නැත්ත අන්න ඒක ගොඩනගා ගන්න කියනක තමයි අපි තරුණ පරපුරොට කියන්නේ ඒක මත තමයි ලස්සන ලෝකයක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ ඊලංකට තමයි තමන් ගන්න ඉලක්්‍යය ඒ ඉලක්කය දක්වා අවසානය දක්වා ඒ ඉලක්කයේ රැදිලා එකන ික උස්පහත්ව වෙනවා ඉලක්කයැකිවවාහම ඉලක්කය තියලා එක විදියටම ඉතන්ට යන්න බැහැ මේ යන ගමන උපහත් වෙනවා හැබැයි මුුණුවව උනත් අවසාන තමන්ගේ ඉලක්කය දක්වා යනකම් ඔළුව වෙනස්කර ගන්න ඇතුව යන එක තමයි අත්තිශයෙන් වැද ඒ තමයි මට ග්‍රිය ගැන්ස් ලක්චර කෙනෙ ැටියට ෘතිය මාර්ග ෝපදේශන කැටියට දෙන්න පුළුවන් ප්‍රබ්බල පණවිඩේ ඔබ ජීවිතය සාර්ථක කරගත්ත පුදගලයෙක් එ වගේම එලක්ක හරි හටි ළගා කරගත්ත පුද්ගලයෙක් යාතිවී බලංඉන්න ප්‍රේක්ෂකැන්ට ඔවන්ගේ ජීවිතය සාර්ථක කරගන්න ඔබට දෙන්න පුුවක් පණවිඩේ කොමක්ද ඔ එක තමයි දැන් මම කියන්නේ අපි හැමෝම අපි හැමෝටම පුළුවන් අපි හැමෝම මේ ලෝකයට බිහිවුණේ අපිට මේ ලෝකට එන්න අවස්ථාව ලැබෙන්නම අපි හැමෝම දක්ෂිෝ. අදක්ෂය සමහරලාවට බඩ ඇතුළෙම ඇබෝසලලා එකගල්ලො එන්න නෑ එලිය. තෝට මේ මේ ස්වභාදහම එළියට ගන්න නැහැ මේ සමාජි පැවැතෙන්න්න බැරි කෙනෙක්. දෝ අපි හැමෝම කවුරුවත් ඉතන්න නරකයි ම අදක්ෂයි. මම ලස්සනනෑ. මම උසනෑ. ම මට විභාග පාසවෙන්න බෑ. මට ඉගනගන්න බෑ ඒමනෑ මේ ලෝකයේ ලොවින් එකක් දෙකට බේ සමද කියලා කියලා තියෙන නිකක්නෙමේ කැන හැම්ම කෙනෙක්කටම සමත්කමක් තියෙන. හැබයි ඒකි හොයා ගන්නුවන්. ඒ මාතුල තියන හැකියාව දක්සකම මොකක්ද කියලා හොයාගන්නතමහරට බොහෝ පිරිසකට එකක් හෝ දෙක් කෝ තුනක් ෝ හතරක් තියන්නත් පුළුව. හැබයි එකක්වත්නති කවුරුවත්නෑ. තුක මට දෙන දිනකපු දේ මයි අපි හැමෝටම පුළුවන් අපි හැමෝටම මේ ලෝක ජයග්‍රහණය කරන්න පුර දිනන්න පුළුවන්. ඒත් දිනන් හ. අපේ ඒ අන්නේ දිනන අලක්ෂණය අපි ළඟ තියෙනෙ හැකියාව අපි හොයා ගන්නවා. අනික තමයි ඕනම නරක තත්ත්වයක තියෙනවා හොඳ දෙයක්. එකැ මගේ ජීවිත සට පාටය තමයි එවිරි ඩක් ලව් හැස සිල්ලයි සෑම කලු වලාකෝ පරිදිරය කවක්තිය මට කවදාව මට වෙන කරදරයක් හිරිහැරයක් පාඩුවක් මට පේනෙන පාඩුවක් කරදයක් හිරිහැරයක් ඇති. මට පෙන්නේ ඒ පාඩුව ඇතුර තියන වාසි. ඒ කරදරය ඇතුට තියන ඊළඟ ස්ටෙප් එක. ඒක තමයි ජීවිතය අඳරගන්නවා. එතකොට ජීවිතය කලකිරීම් කඩා වැටීම් කියනේවා ප්‍රශ්නනය. ඒක තව හොඳගම නත්කයන්න ඉදිරිට යන්න අර දොරක්වයකොට දොරවල් සියය කරනවා හෙල් තාවවත් ඒක ඇත්ත. ඇති මමක ජීත ාවිතාවෙන් ජීවිතය අදකීමු ලබපු ක කියෙනන්නේ මංක කියන්න අපි හැමෝටම. තරුණු පරපුරට කියන්නේ ඔගලට හොඳනාගතයක් තියෙනවා. එක පට හදාගන්න එක පුළුවන්. එක දකින්න නිරවුල් මනසක් තියෙන්න ඕන තමන්ට තමන්ගේ කියලේ වැලිස්ටික වටිනාකම් නිර්මාණය කරගන්නට. බැවි විස්ත මත වෙන කැලුම් ජයසුමන මහත්මයටට අදවසේ දී උතුර දුණ යා කරණන ිත්වේ නලිකාව යාටව හරහා සාර්ථකත්වයට පාරකයෙන් චරිකාව ලයිෆ් වැඩසටහනත් සමගින් එකවාට. බ ජවිතය පිළිබඳව සුභවාදීව හිතනවනක් දනාත්මකව හිතවනක් ඔබට හැකියාව ලැබේවි ඕනෑ මාර්මුණක් ඕනෑම ඉලක්්‍යයක් කර සාර්ථකව ගමන් කරනට. එයයි ඔහු අද අපි ලබදදුන් පනිිවිඩේ ප්‍රේක්ෂවයට ලබඳදුන් පණිවිඩිය අපිසුද දනම් ලබන සතියත් මේ වගේ වැඩසරහනකින් තවත් සාර්ථකත්වයට පාරකයන චාරිකාවක් තවත් එවැනි සාර්ථක පුදගලෙකු සමගින් බත් සමගින් එකතුවන්නට සුබ දවසක්.